ටික වයිබ් එකකින් පටන් ගන්න. අපි මෙහෙම වචන ටිකක් දෙනවා මොනව හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. මොනව හරි කරනවාමයි මගේ ජේසු කියද්දී දහම තුල මොකක් හරි යහපතක් වෙනවා කියන එක අපි අයිති කරගන අපි ගායනා කරමු. මොනව හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. මොනව හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. කැගලක මොනව හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යෙන්. ඔගොලු විතරක් කියන්න. අපුඩි ගහනවා කියනකේ සයිකලොජි එක. අපුඩි ගහනවා කියනකේ නිල නිල තෙරපීමක් වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා දැන් අපි ඒ විදිහට අපුඩි ගහන්නේ සාමාන්‍යයෙන් උදේ නැගිට්ටාම දවසේ මතක් වෙන හැම වෙලාවෙම, ඒ කියන්නේ මේ හැම ඇඟිලි මේ විදිහට ටච් වෙන්න දීලා එහෙම කරන්න කියලා කියනවා. එතකොට මේ සම්පූර්ණයෙන් මේ මේ අතේ මුළු හැම අවයවයකම දේවල් තියෙනවා කනෙක්ටඩ් නිල. ඉතින් එහෙම අපි දැන් සාමාන්‍ය අපුඩි ගහද්දී අඩු ගානේ දෙක තුනක් හරි සෙට් වෙයිනේ නැද්ද? ඔක්කොම නැති වුණා. ඒ නිසා අපි මේ තරඩ අපුඩි ගහගා කියලා. මේ තරඩ අපුඩි ගහ. රතු මොහොදයි ඉදිරියේ හමුදාවයි පසු පසේ. මොනව කරන්නද නෑ මට වැටහෙන්නේ. රතු මුහුදයි ඉදිරියේ, රතු මුහුදයි ඉදිරියේ හමුදාවයි පසු පසේ. මොනව කරන්නද නෑ මට වැටහෙන්නේ. මොනව හරි කරනවාමයි ඔගොල්ලෝ කියන්නේ. කරනවාමයි මගේ ජේසු අනිවාර්යයෙන්. තමයි එක මොනව හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යයෙන්. ජෙරිකෝවේ පෞරසේ අප ජීවිත බාධකේ කෙසේද මාය විඳලා ජය ගන්නේ. ජෙරිකෝවේ පෞරසේ අප ජීවිත බාධකේ කෙසේද මාය විඳලා ජය ගන්නේ. මොනව හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යයෙන්. මොනව හරි කරනවාමයි අදක වැඳගන් ඇස්සක පියාගන්. ප්‍රශ්නය ගොලියත් වගේ මා පුංචි දවිදුසේ සටන සමිඳුන්ගේ යමාදහන්නේ. දැබරම මේ වෙලා ප්‍රමාන්තිනය වගේ ජීවිතයේ ප්‍රශ්නය සමාට හෙන විශාල අරගලයකු බැත්තේ උත්තර නැති දෙක හිරවෙලත් ඇත්තේ. හැබැයි මේක දකින විදිහක් මේක අපි ධර්මය අස්සෙන් දකිද්දී ඒ ප්‍රශ්නය තවදුරට අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නය ගොලියත් වගේ මා පුංචි දවින්දිස්සේ සටන සමිඳුන්ගේ මා අදහන්නේ.
ධර්මය තුල පිටන කෙනා ධර්මය රකින්නවා. ස්වාමීන් වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරනවා. නික්ම යම 14 කියනවා. You be still, I'm going to fight for you. ඔබ නිශ්චල වෙන මම ඔබ වෙනුවෙන් සටන් කරනවා කියලා. එනිසා අපි අයිති කරගමු මේ වෙලාවේ මගේ පවුලේ මගේ දරුවන්ගේ ජීවිතවල අ르ගලය ඇස්සේ ස්වාමින් වහන්සේ සටන් කරනවාමයි. ඒ මහා මහා දෑබර සිතුවිල්ලත් එක්ක අපේ නාසයට ගායනා කරමු. ප්‍රශ්නය කොලියත් වගේ මා පුංචි දවිඳුසේ සටන සමිඳුන්ගේ හේ මාතහන්නේ කගලකි ප්‍රශ්නය කොලියත් වගේ මා පුංචි දවිඳුසේ සටන සමිඳුන්ගේ හේ මාතහන්නේ අපිට ගගකි මොනවාරි කරනවා ඔන්න බාහරි කරනවා මන් මගේ ජේසු අනිවාර්යෙන් කගලක ඔන්න බාහරි කරනවා මන් මගේ ජේසු අනිවාර්යෙන් නැවතක දැක්කිය ඔන්න බාහරි කරනවා මන් මගේ ජේසු අනිවාර්යෙන් උගලු කිය අනිවාර්යෙන් අපි කතා කරගෙන ආවේ ඔයාලගේ ජීවිතයේ ගුරු වෘත්තය කියන්නේ මොකක්ද ගුරු වෘත්තය කියන එකේ තේරුම දයාබරමගේ ආදර ප්‍රමාන්තේ අපි ගන්නවා යෙසායා 50 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය මගේ ජීවිතයේ මේක අර වානවා පුනපුවට පස්සේ තව මගේ ජීවිතයේ ආදර්ශ පාඩයක් මේ තියෙන්නේ. ඒක ගුරුවරයාට සම්බන්ධ දෙයක් මගේ ප්‍රේමාන්තයට. බලන්න වචනේ කතා කරලා කියනවා විඩාවට පත්වුවන් කියන්න ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් සවන් දෙන පිණිස සමිදානෝ සෑම උදයකම මාතුල උනන්දුවක් ඇති කරන සේක. දැන් මේක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක කියන්නේ he wakes me up. හරිද? ඒ කියන්නේ මොකක්ද විඩාවටපත් වන ශක්තිමත් කරන්න ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් සවන් දෙන්න. දැන් එතකොට මම ඔයාලට මෙතන දැන් කවුද මෙතන විඩාවටපත් වුවා? දැන් රිටයර් වෙලා මාංශය දාපා. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ එච්චර වැඩ කරලා තාම මහන්සි. එහෙම. මගේ ආදර ප්‍රමන්තින්. හරි. විඩාවටපත් වන ඔබ. ඒ කියන්නේ ඔය විඩාව ඇවිල්ලා වැඩත් එක්ක වෙන විඩාවකට වඩා අපිට මහන්සි දැනෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. මොකක්ද? දැන් අස්සයක් නම් පිට නැහනේ. පිට නැති නිසා උට හති නැහැ. හරිද? එතකොට දැන් අපිට පිට තියෙනවනේ. පිට තිබ්බත් වැඩක් නැහැ කියන ගත්තද? තේරුණාද කියන? දැන් අපිට පිට නැහැ. අපිට පිට තියෙනවා. දැන් හති නමුත් මහන්සිය දැනෙන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. තැන් දෙකක් මොකක්ද? මහන්සිය දැනෙන තැන් දෙකක් තියෙනවා. උණ්ඩුක පුච්චියටයි එහෙමද? මහන්සිය දැනෙන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි ඇඟට, ගතට සහ සිතට. ඔයාලට ගතට මහා දවස අවසානයේ ගතට මහන්සිය දැනුනේ නැත්තම් අපි හොරු. At the end of the day you have to feel tired. හරිද? දැන් මගේ අම්මා retired වෙන්න ඕන අම්මා කෙනෙක් ආච්චි කෙනෙක් හරිද හැබැයි එයා කියන්නේ මැරෙනකන් රිටයර්මන්ට් එකක් එයාට නැහැ එතන වාස අවුරුදු 73යි තාම පාන්දර 3ට විතර නැගිටින්නේ පැය 3ක් නැත්නම් 4ක් නිදාගෙන දැන් නම් මම දණ්ඩ නිදි දාලා තියෙන්නේ කැටරැක් ඇවිල්ලා ඔක්කොම කතික ටිකක් වෙලස් නිදි කරනවා ඇති තාම කාර් එක drive කරන් යනවා බබාලව අග්නංගීක බබාලව ඉස්කෝලේ දානවා ක්ලාස් එකක් යනවා උයනවා අස් කරනවා මේවා යකින මම ගෙදර ගියව ගම මගෙන් කියලා බ්ලෙස් කරගන්නවා බ්ලෙස් කරගෙන කියන්නේ පුතේ මට හයිය ඕනේ වැඩ කරන්න මම කියන්නේ නැහැ ඔය වැඩ කරන වැඩි ඔය මම ගන්න ගෙන්න ගන්නවා පල්ලියට
නැත්තම් රිස්ක් කරන්න හැයි කියලා කියද්දී ආ කියනවා දැන් මම මේක ආසාවෙන් කරන්නේ මම මේක ආසාවෙන් කරන්නේ එතකොට එයාට එයාගේ මම දකින්න දෙයක් තමයි ගොඩක් ලාට මම වගේ ඒ කියන්නේ මූණ හැමතිස්සම hina වෙච්ච කෙනෙක් කියලා මගෙන් ඒක තමයි මම අරන් තියන්නේ යාගේ එතකොට ඒක ඒ තැනදී එයා ඒ හැම වැඩ කරා වැඩක්ම කරන්නේ දැන් පොඩි කේන්ති ගිහිල්ලා බයින වෙලාවල් එනවා ඒ නැති මිනිස්සුනේ නමුත් ඒක කරන්නේ මහා ප්‍රීතියකින් එතකොට එයාගේ එයාට කවදාවත් හිතට මහන්සි දැනෙන්නේ නැහැ ඇඟට මහන්සි දැනෙනවා නිින්ද යනවා කියන්නේ වැටෙන්න විතරයි කෙලින්ම මේ වැටෙද්දි නිින්ද වාහනේ යද්දී එම්ම නිින්ද යනවා මගේ එයා පැත්තේ ඉඳන් යනවනම් එම්ම නිින්ද යනවා හරිද දවසක් මම කිව්වා පූජාවෙදී පූජාවට ගිහලා මම කිව්වා මේ කටනායක පල්ලි මං ගෝ ප්‍රේමන්ත වෙනි මෙහෙම දෙයක් වුණා කාන්තාවක් මගේ වෑන්ඩ නැග්ගා ඉස්සරහ සීට් එකටම නැග්ගේ දැන් ෆුල් යන්න මොන හදලා කියන්නේ මෙමයි ඉස්සරහ සීට් එකට නැගලා එක වැහි බර හැන්දෑවක් කළුවරයි එයා පැත්තේ ඉඳගෙන යනවා වෙන කෙනෙක්ගේ බිරිඳක් වෙන කෙනෙක්ගේ බිරිඳක් එයාගේ අත සීට් එකේ මේ පැත්තේ තියෙනවා බොරු කියන්න ඕනේ නැහැ ප්‍රේමන්තනි මම එමින් අතින් ඇල්ලුවා එයාට ගත්තේ නැහැ බොරු කියන්න ඕනේ නැහැ ප්‍රේමන්තනි මම වෙන කෙනෙක්ගේ බිරිඳක් මම මෙහෙම ඇඟිලි අස්සට ඇඟිලි දැම්මා එයා මොකුත් කිව්වෙත් නැහැ සෑහෙන වෙලාවක් කතා නොකර ආවේ වෙන කෙනෙක්ගේ බිරිඳක් දැන් පල්ලිය නිකන් මෙහෙම බලන් ඉන්න හොඳේ මම කව වෙනක බිරිඳක් මගේ තාත්තගේ බිරිඳ කියලා කතා කර කර හැම අපි දැන් කොන්තකේ කියව මම අපි යන් යනවා නම් අනිමාලෙන් යගේ අතින් අල්ලන් තමයි යන්නේ ඔය වැහන්න කියද්දි හරි දෙසෙ හින්නා කාලා පණ ගියා කට්ටියට එයා කව අන්නේ ඉවනම් අහංගින්ට විසිය කියලා නේද මගේ ආදරේ මම ඉතින් එයාට හති දැනෙන්නේ හිතට නෙමෙයි ඇඟට විතරයි හැබැයි දැන් ඔයාලට මහන්සි කොහෙටද සමහර වෙලාවට හිතට මහන්සි වෙන්න පුළුවන් ගතර මහන්සියට පැන්ඩෝල් දෙකක් දෙලා මිදා ගන්න පුළුවන් නමුත් හිතේ මහන්සියට විඩාවටපත් වන කියලා කියන්නේ එකයි අපි ජීවිතේ සමහර වෙලාවට දුවන දිවිල්ලත් එක්ක සමට අපිට හරි හති සහ ඇති කියන ෆීලිං එකක් එනවා එතන දැන් මහන්සි කාටද ඔයගොල්ලන්ට දැන් මහන්සි ඔයගොල්ලන්ට විඩාවටපත් වන ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන ඒ කියන්නේ බලන්න බයිබලයේ ගුරුවරයාට දෙන තැන ගුරුවරයාට දෙන තැන ඒ කියන්නේ එන්න බරපතල බරක් දෙනවා ගුරුවරයාට තියෙන්න බෑ ලූඩු භාෂාව මොන භාෂාවද ලූඩු භාෂාව මොකද ලූඩු භාෂාව හා ආ ආ 1 1 2 ලු ඈ උගන්න දේ ලුලු වෙන මොනවා ලුලු බදගෙන ගන්න කියන්නේ තේරෙනවද කියන්නේ එහෙම වෙන්න බෑ මුන් තමුන්ට ලුලු භාෂාවක් බෑ අධිකාරී බලයක් තියෙනවනේ තමුන් කියන දේ සම්බන්ධව එතකොට මම කතා කරන්න ඕනේ අධිකාරී බලයක් එක්ක තේරෙනවද කියනක දැන් දවසක් ප්‍රොෆෙසර් කෙනෙක් එකම ලෙක්චර් එක හොඳේ එකම ලෙක්චර් එකගේ සෙට් ලෙක්චර් එකක් තියෙනවා ඒක දැන් අවුරුදු ගානක් දීගෙන යද්දි දවස ඩ්‍රයිවර් කිව්වලු මොකද්ද සර් ඔක මටත් දැන් දෙන්න පුළුවන් කියලා ඔච්චර හංග ඉඳලා හරි ඈ ඊළඟ එකේ තමුසේ දෙනවා හරි මම දෙන්නම් කියලා වර චක්‍රකින් වරද්ද දෙනවා සර්ගේ කෝට් එක මට දෙන්නෝ කියලා දැන් මම කෝට් එක ගන්නවා ෆයිල් එක අරගෙන දැන් ප්‍රොෆෙසර් ඉඳන් ඉන්නවා ඔඩිටෝරියම් එකේ බලමයිගේ එක්ක අම්මා මිනිහා නැගිටලා ටෝක් එක ඒ ලෙක්චර් එක හැමෝම දුන්නලු හරිද වාව් දැන් ඔක්කොම ලෙක්චර් එක අම්මා ඊට පස්සේ ප්‍රශ්න අහනවානේ කැම්පස් එකේ ළමයි ප්‍රශ්නයක් කියනවා නේද? දැන් මෙහෙම ක්වොන්ටම් මගේ ලොම් ලබ් ලබ් කියලා මොකක්ද එක? මිනිහා බලන් හිටියාල පුතා මොනවද මගෙන් අහන ප්‍රශ්න චික්? ඔය ප්‍රශ්නට මගේ ඩ්‍රයිවර්ටත් උත්තර දෙන්න පුළුවන්. සිරිපාල නැගිලා උත්තර දෙනවා කියලා ප්‍රොෆෙසර් කියනවා උත්තර දෙන්න. ඔයගේ ප්‍රශ්න ආයෙත් මගෙන් අහන්න බං කියලා බෑ කියලා යන්න. මම තේරුණාද කියන්නේ? ඒ කියන්නේ ගුරුවරයාට ලූලු භාෂාවක් තියෙන්න බෑ. ඒ කියන්නේ එයාගේ තියෙනවා අධිකාරී බලය.
හැබැයි මේක එන්නේ කොහෙන්ද? දැන් මම ගුරුවරයා ගැන කතා කරද්දී ඒක මේක මුළු ජීවිතේ හැම දෙයකටම ප්‍රමාණ වෙනවා. තේරෙනවද කියන එක? ජීවිතේ හැම දෙයකටම. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ authority එක, අධිකාරිය බලය කියන එක. ඒක එන්නේ ගුරුවරයෙකුමෙන් මා කිව යුතු දේ කියන්නේ සිසුවෙකුමෙන් සවන් දෙන පිණිස සෑම උදයකම සම්විධාන මාතුල ප්‍රබෝධයක් ඇති කරන සේක. කතා කරන්න කලින් මම ඇහුම් කන් දෙන කෙනෙක් වෙන්න ඕනේ. දැන් මම ඔබව මට ඇහෙන්න ඕනේ. තේරුණාද කියන එක? දැන් ඔයාගේ ඔයාව මම ස්කෑන් කරන්න ඕනේ. මෙහෙම බලද්දී ස්කෑන් කරගෙන යන්න වෙනවා. තේරුණාද? ඒක මම ආව කියවන්න වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මම මට උන්වහන්සේ වැහෙන්න ඕනේ. මොකද ඔයාලා මගේ නෙමෙයිනේ. ඔයාලා උන්වහන්සේගේනේ. එතන උන්වහන්සේ තමයි දන්නේ exactly මේ වෙලාවේ ඔයාලට මොකක්ද ඕනේ කියලා. ඒ නිසා තමයි මම රිටන් පේපර් එකක මගේ ටෝක් එක නැහැ. සමහරවිට දෙන්න ඕන එක දෙමෙන්නේ. ඒක මම දෙන එක ලියන එක මම අතහැරලා ගොඩාක් කල් දැ. හරිද? ඒකෙන් අදහස් කරන්නේ ලියන එක වැරදි කියලා. එක එක්කෙනාට ඒක වෙනස්. එතකොට දැන් මේ වෙලාවේ ඔයාගේ ජීවිතයේ මේ වෙලාවේ ඔයාගේ මේ ඔයාගේ ඇතුළට මොකක්ද ඕනේ කියන එක මට ඇතුලෙන් ඇහෙන්න ඕනේ. පොඩි අවුලක් වුණා මේ උදේ තාම යාඥා කළා නැහැ. හරිද? යාඥා වල ඇන්ටනි නැහැ. තේ හදන්න පර බල්ල බලන්නයි අරවා කරන්නයි මේවා කරන්නයි මේ වතු ගන්නයි කවුරුත් උදේ හිටියේ නැහැ. ඉතින් මට කුණු කිල කොන්ත කියලා එකක් තියෙනවා. කුණු කෙල කොන්ත කියන්නේ මේ මම ඔස්ට්‍රේලියාවේ තව ප්‍රමාණතනේ කුණු කෙල වලට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ කියලා. කුණු කෙල වලට ඉංග්‍රීසියෙන් නෑ. ඔකට බ්‍රිජට් එකේ තියෙන බ්‍රිජට් පොස්ටිටස් අනේ මම කියන්න බලන්න කුණු කෙල වලට ඉංග්‍රීසියෙන් කියපල්ලක බලන්න. ඔස්ට්‍රේලියාව දන්නෙත් නෑ. හරි ගාබේ සැලයිවා. හරි ඩර්ටි සැලම්. හරි කෙසේ වෙතත් දැන් ඒ කියන්නේ කුණු කෙල කොන්ත කියන්නේ දැන් දෙම් බහින්න ඉස්සර කියන කොන්ත විතරයි තාම කියලා තියෙන්නේ. සප්‍රසාද වහන්සේ ගබිත තමයි යාඥා කරන්න මෙතන. එතන තාම අයි මොනද මොක කරවද? නෑ අවුල නෑ. හරි මොකද උනේ? අයියේ මොකද කියන්නේ? මොකද කියන්නේ? කියන්න කියන්නද කියන්න බෑ. වීවී නේ ආ මද? අයියෝ. හරි ඊට පස්සේ කුමාරි මම මෙතන යාඥා කරන්නේ. මෙතන යාඥා කරන්නේ යාඥා කරන විදිය බල්ලත් එනවා කියුටිත් එනවා අතන අර මැට් එකක් වගේ තියෙන උතන ඌ පෑ එහෙමම ඉන්නවා. අර එතන මම පැනගෙන ඇවිල්ලා එතන වෙලා ඉන්න මුට පුළුවන් මාත් එක්ක ඉන්න. මම උනහසෙත් එක්ක ඉන්නේ ආයතන ඉන්නවා. ඊට පස්සේ මෙතන ඒ කියන්නේ මෙතන මේ ලයිට් එක මෙහෙම දාගන්නවා. මෙතන මේ ලයිට් එක මේක දාගෙන ඊට පස්සේ සප්‍රසාද වහන්සේ මෙතන ඉන්නේ. ඒ කියන්නේ උනහසෙ වැඩම කරගන්නවා. අපි චුට්ටක් පෙන්වන්න ජේසුව. මෙතන ස්වාමීන් වහන්සේට තව යාඥා කරන්නේ. මේ සෙන්ට් එකේ මම වැඩිපුරම ඉන්න තැන තමයි මෙතන. තේරෙනවද කියන එක? ඔව්. ඊට පස්සේ මම පෙන්නන අන්තිමට අපි වෙර කරමු. හරිද? ඊට පස්සේ මොකද නිසි ගෞරවයෙන් අපි කමය කරන්න බෑ. එතනදී ඉතින් එතන ඒ උදේ පාන්දර තාමට යාඥා කරගමු. එතනම ඉදි පාන්දර දෙකම මාර විතරුණයි. ඊට පස්සේ උදේ ඔය සෙෂන් තියෙනවා. ඉතින් ඒක නිසා තාම උදේ මම ඊට පස්සේ ජේසුට මං කිව්වා හරි මම හවස මට ලොකු වැඩක් නැහැ පූජාව තියෙන්නේ මට ප්‍රේ කරගන්න වෙලා තියෙනවා හවස මම වහන්සේත් එක්ක ඒ පැය ඉන්නවා කියන කොන්දේසියක් එක තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ එතකොට උදේ මම හැබැයි මම ඊ යාඥා කරලා නැති තියෙන්නේ තේරෙනවද කියන්නේ මම ඒක මගේ පුරුද්දක් නේ ඔයාලා එන නිසා යාඥා කරනවා කියලා කතන්දර නෑ පොඩ්ඩක් කියනවා දැන් ටීචර්ස්ලා එනවා කියලා පොඩි ඒකේ යාර දුන්නෙන් පස්සේ දෙව මෑණියම ඇවිල්ලා දෙවැම්ම ඇවිල්ලා මිදිරස මදි කියලා පුතාට ඇවිල්ලා කියනවා මිදිරස මදි පුතේ මදි ඈ පුතේ මදි කොහොම තාමුකුත් කරන්නේ එහෙම කියලා අම්මා කියන්නේ නැහැ නේ කිව්වා හරි ඉතින් එච්චරයි ඊට පස්සේ ඒක තාම මම ඒක තමයි මගේ ඇත්ත මට ඒක කරන්න බැරි වුණා හරි හවුස් ට්‍රෙක් කරනවා එහෙම නොකරන ඉන්නේ දවසක් නැහැ කොමරි එක කරනවා ඉතින්
දැන් මමට ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට දැන් ඔයාලගේ ජීවිතයේ ජීවිතේ දැන් හිතන්න මැරි කරපු අම්මා විතරයි මැරි කළා නැත්තේ. මැරි කළා නැද්ද නැත්නම් බබාලා නැද්ද? මැරි කළා නැහැ. හරි. හරි. මැරි කරපු ඉන්නවනේ. දැන් ඔයාලා මැරි කරානේ. දැන් දැන් මැරි කරලා හස්බන්ඩ් ඉන්නවනේ. ඉන්නවා තමයි තු ඉන්නවා. හරි ඉන්නවා. හරි ඉතින් මොකද ඉන්නවා. එහෙමද මේනේ? හරිද? හස්බන්ඩ් ඉන්නවනේ. හරි. දැන් ඔයාලා කී දෙනෙක් දැන් මම මේ වෙලාවේ ඔයාලට කතා කරනවා. කී දෙනෙක් දැන් ඔයාගේ හස්බන්ඩ් එක කතා කරද්දී ඇතුලෙන් අහලා එයාට අහලා කතා එයාව අහලා කතා කරනවා. එයාලා අහලා කියන්නේ එයා කියන වචන වලට වඩා දෙයක් ඔයාලට ඇහෙන්න ඕනේ. තේරුණාද කියන එක. එතකොට ඒ තැනදී අපි කතා කරන දේ වෙනස්. ඒක අපි කරන්නේ කනෙක්ෂන් එකක් එක්ක. හැමතිස්සෙම මතක තියාගන්න ඒ කනෙක්ෂන් එකේදී ඇහුම්කන් දෙනවා කියන එකේදී ඇහුම්කන් දීම අතිශයෙන් වැදගත් හැම තැනකදීම. ගුරුවරයෙක් වෙන්න බෑ ඇහුම්කන් දෙන්නේ නැත්තම්. අර ඒක නානුම් අභියුම් කියලා තමිල් මූවි එකක් තියෙනවා. නානුම් අභියුම් හරිම ලස්සනයි. ඒක තාත්තා දුවට ඕවර් ටච්. හරිද? දැන් දුව ඉස්කෝලේ නර්සරි දාලා තාත්තා අඬන්නේ. දුව උඩ පැනකට කෙල්ල යනවා. හරිද? ඊට පස්සේ බඳින දවසේ තාත්තා අරකෙක් වගේ අඬනවා. ඒ කියන්නේ ඕවර් ටච්. දැන් දරුවා මොනවාක් වුණා මලක් වගේ බලාගන්න. හරි? ඊට පස්සේ දැන් කුස්සිය එකපාරට බබා දුව කෑ ගහලා අඬනවා. කෑ ගහලා අඬ ගම සුට්ටු පොයිටද කියලා. කියන පිච්චුණා කියලා කෑ ගහලා අඬද්දී අම්මා කුස්සිය උයෝ ඉන්නේ. අම්මට දෙනවා කනට කඹුලට චටාර ගහලා. දැන් ජීප් එකේ සුපිරිටන් කෙනෙක් ජීප් එකේ අතුර අරගෙන බබා වඩාගෙන කුට්ටි එංගේ සුට්ටු පිටුද කොහෙද පිච්චුනේ පුතේ කියලා කියද්දි දැන් අම්මා ගුටි කාලා අල්ලන් ඉන්න මොන හරිද? කොහෙන්ද? අනේ නේ නෑ අම්මා. අම්මාව පිච්චිලා තියෙන්නේ. අම්මාව පිච්චිලා කෙල්ලන්ලා තියෙන්නේ අම්මර ගහ යතුර තියෙන සමන්න කියලා. අම්මා බයිනම් මෙහෙම බැඳීම මෙහෙම බැඳන විනාශ වෙන්න යන්නේ කිය කිය අම්මා බයිනෝ. ඒ කියන්නේ ඇහුම්කන් දෙන්නේ නැහැ. තේරුණාද? ඔකට මට ඌවන් තරම් කතා තියෙනවා. අර නර්ස් කෙනෙක් ඉන්නවා. කවදම දාවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. ස්පිරිතාලට එන්නේ මොකටද කියලා. හරි? දැන් මිමිණියගේ චික්කිණි ඇඟිල්ල කැපලා ලේ පිරාගෙන යනවා. චික්කිණි ඇඟිල්ල කැපලා ලේ පිරාගෙන යනවා. ආවගම අම්මා ඇහිලා බැහිලා නැහැ. ගත්ත උණ කට්ට ගැහුවා කටට ඉන්දුවා. හරිද? දැන් මේ චික්කිනේ ලේ පෙරෙනවා. හරිද? ලේ පෙරෙනවා. දැන් ලේ පෙරෙනවා. දැන් මිනිහා උණ කොට්ට ගහන්නේ. හරිද? ඊට පස්සේ දැන් ලේ පෙරෙනවානේ. දැන් බලද්දී 150 කතර වංකුවල ඔක්කොම උණ කට ගහගෙන. දැන් මිනිහා බලලේ මිනිහා රතු වෙලා එයා පැත්තක් කෙනා මිනිහා උඩ කට අරගෙන තඹුසුකින් ඇඟිල්ල කැපිලා ඉඳලා තියෙන්නේ. මම මේ ලියුම් බෙදන්න ආපකමන් කියලා. ලියුම් කාර්යා මිනිහට උණ කටක් ගාලා ඉඳලා. තේරුණාද කියලා? ඒ කියන්නේ අපි ගොඩාක් වෙලාවට ඒ කියන්නේ කොච්චර ඇහුම්කන් දෙන එක. අපි දැන් ඔයාලා පුරුදු ඕගොල්ලෝ කියන දේ අනිත් පැත්තට අහන්න ඕනේ. හස්බන්ඩ්ලා පව් හොඳේ? හස්බන්ඩ් ටීචර්ස්ලාගේ හස්බන්ඩ්ලා පව්. පුතේ ඔයාලා බලන බඳන වාපතිති බල. හරිද? උගන්නන්න තේරුණාද? එකම ඉගින්න ඉන්නයි නැද්ද? මෙතන හස්බන්ඩ්ලා හිටියනම් මාව දෝලාවක දාලා අරන් යන්න. හරිද? ඉතින් දවසක් හස්බන්ඩ් ගාවට දැන් මේ මොකද්ද මේ ඩොක්ටර් ගාවට ගිහිල්ලා කවුරු? අනේ ඩොක්ටර්. අයි මොකද? මිසිස් පෙරේරා. අනේ ඩොක්ටර් මගේ හස්බන්ඩ් නින්දෙන් හරියට කියවනවා කිව්වලු. මයි ඩොක්ටර් කියන්නේ මම දන්නේ මොකද එහෙම කියන්නේ කියලා. මම නින්දේ නින්දේ කරත්තුම හරියට කියවන දාත්තු මොකද? ඩොක්ටර් බැලුවල මේ හරි මට තේරෙනවා. මෙම මිසිස් පෙරේරා. හරිද? දැන් නැගිටලා ඉන්න වෙලාවල් තියෙනවානේ. ඒ වෙලාව චුට්ටක් ඔයා කට පියාගෙන යාට කොට කතා කරන්න දෙන්න. එතකොට නින්දෙන් කතා කරගන්න නැහැ කිව්වලු. ඇයි දෙන්නේ? ඉඩ දීමක් නැහැනේ. තේරුණාද? එක දිගට කියවනවා අර මිනිස්සුර කතා කරන්නේ නින්දෙන් තමයි මිනිහා කතා කරන්නේ. අපි ජීවිතයේ ඒ කියන්නේ අපේ ජීවිතයේ එකම විලාවට පත්වන ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිය වේත දෙය ගැන සිසුවෙකු මෙන් සවන් දෙන පිණිස සෑම උදේකම ස්වාමීන් වහන්සේ මා තුළ ප්‍රබෝධයක් ඇති කරනසේක. අපි මේ දේ කරන දේ කනෙක්ෂන් එකක කරනවා කියන්නේ වෙනස් දෙයක්.
කියන්නේ ජීවිතයේ දකින්න දෙයට වඩා එහා දෙයක් දකින්න. ෆීලිංග්ස් වලින් ගවන් වෙන්නේ නැති. කියන්නේ හැඟීම් වලින් පාලනය වෙන්නේ නැති එහා තැනක අපි ජීවිතේ ගනුදෙනු කරන්න වෙනවා. ඒකයි හැම තිස්සෙම හැම දෙයකදීම උන්වහන්සේව මට හැඳන් උපදේශනයට හරි ඩිරෙක්ෂන් වලට හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කතා කරද්දී මම අහුන්කම් දෙන්නේ එයාට වඩා මගේ අතුරට. සමහර ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට ඕන දේ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට ඕන දේ. හැබැයි ඒක නෙමේ ඇත්තම දේ. ඒ අහුන්කම් දෙන ගමන් ඇතුලේ වෙන සංවාදයක් පටන් ගන්නවා. එක කොනක් අහු වෙනවා. ඒතර තේරෙනවා හරි ටච් වුණා. ඒතරින් තමයි මම කතා කරන්න ගන්නෙ. ඒක අපි ජීවිතයේ අපි ගුරුවරයෙක් විදිහට අපි ජීවිතේ ගොඩාක් වෙලාවට ප්‍රමාණිත. ඒ කියන්නේ අපි ජීවිතේ අපි ගැඹුරින්ම අයිති කර ගන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඉන කනෙක්ෂන් එකක් එක්ක වැඩ. ඒක මොන ආගමේද කියන එක අදාළ නැහැ. මොකද අපේ හැඟීම් කියන එක හරිම උච්චාවචේචනය වෙන ෆීලිංග්ස් ආ ඉන් ෆ්ලක්ස්. එතන අපි හැමතිස්සෙම කටයුතු කරන්න ඕනේ ඒ ඇතුලේ දෙයක් එක්ක. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එතකොට ඒක තමයි ඊළඟට මම බයිබලයේ දකින බයිබලයේ ලස්සනම දේ ගුරුවරයා සම්බන්ධව. දැන් එතනදී ඔයාලට අත්‍යවශ්‍ය දෙයක් තමයි ඔයාලගේ personal prayer life. කෑගහලා කියන්න. personal prayer life එක. ඒ කියන්නේ දැන් බෞද්ධ ඔබ භාවනා කරන කෙනෙක්. ඒ කියන්නේ පෞද්ගලිකව නිහඬව ඔබ ඇතුළත් එක්ක ඔබගේ සිත කියවන තැනකට ඔබ එන්න වෙනවා. ආත්ම দমনයකට. ඒ කියන්නේ දැන් අර පාලනය නැති සිත ඇවිල්ලා තෝන්ලනු නැති හරක වගේ කියලා කියනවනේ. මෙහෙම හැම තිස්සෙම දුර. ඒතර ඔබ ඔබේ පරිණතකමට එන්න වෙනවා. දැන් කතෝලික ඔබගේ ජීවිතයේ ඒ කියන්නේ personal අද අහන්න මගේ personal prayer life එක මොකක්ද? ඒ කියන්නේ personal prayer life එක කියලා කියන්නේ මේ ඒ කියන්නේ ඊතරදී යාඥාව කියන්නේ මේ ලස්සන වචන ගොඩක් නෙමෙයි හොනේ. යාඥාව ජීවිතය කියන එක දෙකම එකක්. ඒ කියන්නේ ඇත්තටම මම යාඥා කරනවා කියන එකට වඩා ජීවිතේ හැම වෙලාවෙම ගම පුතේ ගලාති 1 තෙසලෝනික sorry 1 Thessalonians chapter 5 verse 16 1 Thessalonians chapter 5 verse 16 1 Thessalonians 5:16 කතා කරලා කියනවා නිතරම ප්‍රීතිවන්න කියන්න හැම කියන්න හය ආ කියන්න නිතරම කියන්න නිතරම කියන්න නිතරම එයිලා ඔව් ළමයි පහුවෝද හරි නිතරම කියන්නේ ඒ කියන්නේ හැම තිස්සෙම ප්‍රීතිවන් ෂොට් එකක් ගහලා තිබ්බනම් හරි මැදපාලනේ තියෙනවා ගෑනුනොත් දන්නේ ගෑනුනොත් දන්නේ කිකේ බොන්නේ හරි එහෙම එකක් නෙමෙයි නිතරම ප්‍රීතිවන්න කියලා කියද්දි ඒ කියන්නේ හැම තිස්සෙම ජෝය එකේ ඇයි ජෝය එකේ ඉන්නේ වචනේ කතා කරේ එහෙම කිව්වත් නෙමෙයි 1 තෙස්සලොනික 5:16 1 තෙස්සලොනික 5:16 හරි වචනේ ගත්තද පුතේ 1 තෙස්ස නිතරම ප්‍රීතිවන්න ඒ කියන්නේ ඇයි ප්‍රීතිවන්නේ ඇයි ප්‍රීතිවන්නේ නිතර ප්‍රීතිවන්නේ ඇයි දුක නැති කරන්න නේ එතකොට දුක නැති වෙන හේතුවක් තියෙනවනේ දැන් චතුරාර්ය සත්‍ය ගත්තාම දුකට කාරණාව දුක නැති කිරීම එතකොට ඒකනේ ඒක ඒ අවබෝධය කියන චතුරාර්ය සත්‍ය තියෙන එක හරිද එතකොට දැන් අපි සාමාන්‍ය ජීවිතය ගත්තාම මම ඉස්සලා කිව්ව දේ මොනවා හරි කරනවාමයි මගේ ජේසු අනිවාර්යය. ඒ කියන්නේ ජීවිතයේ මේ වෙච්ච දේ මම ස්ථීරව විශ්වාස කරනවා යහපතකට පෙළනවා කියලා. මේ හැම දෙයකම යහපතක් දෙනවා. ඒ කියන්නේ දැන් පෙරේදා දැන් මම වගේ හොඳ වෑන් එකක් තියෙන, KDH වෑන් එකක් තියෙන. හරිද? ඒක සාමාන්‍ය හොඳ වෑන් එකක්. හරිද? ඊට පස්සේ පළවිල ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එකට පස්සේ මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ කියන්නකො. බැටරිය නන්නතරේ ජම්පර් දාලා ස්ටාර්ට් කරලා දැන් පළවිල ඉඳන් මම එන හයියෙන් එනවනොත් එක්ක හොඳට චාර්ජ් වෙනවනේ ඕක. අනේ මම වෙන්නප්පු නතර කරලා අන්න ආයි ස්ටාර්ට් වෙන්නේ. ආයි පිටිපස්සෙන් ආවෙලෝරගේ ආයි කරගෙන ආයි ජම්ප් ස්ටාර්ට් කරගෙන දැන් මොන
දැන් මට දැන් ඔන්න ටිකක් අර ප්‍රීතිය නිකන් හබක් වේගෙන එන්න ගත්තා හොඳේ හරිද දැන් මේක 50000ක් වගේ බැටරියක් වුණා දැන් මේක මම දැන් අර ලොරියෙත් බැටරිය දැන් මගිය සතියේ දැන් ඔක්කොම රිපයර්ස් ඉන්නවද ඉන්න ලක්ෂ ගණන් රිපයර්ස් ලොරිවරයි බා දැන් මට මද්ද දෙනවා ස්වාමිනේ දැන් මම හෙට උදේ බිෂප් හවුස් යන්නත් ඕනේ කියලා දැන් ඔහම ඉන්නේ නැද්දි හරිද කොහොම හරි දැන් බිෂප් හවුස් එකෙන් තමයි බැටරිය ගත්තේ ඉස්සරහ බැටරි කඩේ දැන් මේක ස්ටාර්ට් කරන්න නිකන්වත් වැරදිලා මතක වෙලා නතරන ට්‍රැෆික් එකේ විනාශයක් වෙන්නේ කොළඹ යන්න නම් දැන් ජහයල තැනක් තියෙනවා නිකන් චෙක් කරගමු කියලා එතනට ගියා හරිද ඒ ගියාම බැටරි කඩේ කෙනා වරන්ටි කාඩ් එක අරගෙන ෆාල්ද මේ මගේ හොඳම යාළුවෙක් බිෂප් හවුස් එක ගාවට ඉන්නේ කියලා බැටරිය චෙක් කරා බැටරිය ඉවරයි මාසයක් තියෙනවා වරන්ටි එකට දා අවුරුදු දෙකේ මාසයක් වරන්ටි වට කිටි කිටි අලුත් බැටරියක් දුන්නා. තේරුණාද කියන්නේ? දැන් කියන්නේ දැන් හොඳ වෙලාවට හොඳේ මාසික ප්‍රීතිය කියන්නේ ආයි ප්‍රමාණ සන්තෝසයි. තේරුණාද? මාසික දැන් මාසිකට ඉස්පස්සේ වුණා නම් ඉවරයි. හොඳ වෙලාවට උනේ තේරුණාද? ඒ සිද්ධිය ඇවිල්ලා පහවදාම යථාර්ථයක් වුණා. අපේ ජීවිතයේ දැන් කර්මඵලය ගන්නකෝ අම්මේ. කර්මඵලයට වඩා බලගතුයි මොකක්ද? චිත්ත බලය. ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියලා දෙකක් තියෙනවානේ. හරිද? අපි ගොඩක් වෙලාවට ආමිස පූජාවලනේ හිර වෙන්නේ. ප්‍රතිපත්ති පූජාවක් තියෙනවා. ප්‍රතිපත්තිය තමයි බෞද්ධ දර්ශනයේ ගැඹුරම දැන. ඕක අපි ගොඩක් වෙලාවට දන්නේ මලක් පහනක් පුදගෙන ඉන්නවා. මේ වාට ඉතර වෙන්න නම් ප්‍රතිපත්ති පූජාවට යන්න ඕනේ. තේරුණාද? ඒක ගැඹුරක්. හරිද? එතකොට ඒකේ කතා කරලා කියනවා මොකක්ද? චිත්ත බලය බලගතුයි කර්මඵලය වෙනස් කරන්න පුළුවන් චිත්ත බලය. දැන් ඔකෝ බලන්නේ මොකක්ද නැමේ මේ යන්නේ මේ. ආ? පල්ලියකද පන්සලකද ඉන්නේ කියලා. හරි. හරි. නමුත් මම කියන පොයින්ට් එකක් තියෙනවා. කර්මෙ කර්මෙ කියලා ඉන්නේ නැතුව චිත්ත බලෙන් අපිට කර්මය වෙනස් කරන්න පුළුවන්. අපි ඕක ලස්සනට අයිති කරගන්න කොහොමද? මොනවා හරි කරනවාමයි බගේ ජේසු අනිවාර්යයි. ජීවිතේ ඒ කියන්නේ විශ්වාස කරනවා. ඒ කියන්නේ ලස්සනට පුතේ රෝමවරුන්ගේ ලිපියේ 8:24 ගන්න. රෝම 8:24 ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. බලන්න උනහස කියනවා. බලන්න අප ගැලවීම ලබා ගත්තේ කියන්න. බලාපොරොත්තුව කරන කොටගෙන. පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නොවේ. හරිනේ. පේනෝ නම් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. පෙනෙන දෙයක් ගැන අපි නොපෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වෙමු නම් එය ඉවසිල්ලෙන් යුතුව බලා සිටින් නෙමු. එතන බලා සිටින වෙලාවේ මොකක්ද? ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ ඤොක්කම් වෙලාද? නැත්නම් ප්‍රීතියෙන්ද? කොච්චර කල්ද දන්නේ. හැබැයි බලාපොරොත්තු වෙමින් ඉන්න මනුස්සයා බලාපොරොත්තු වෙම මැරුණොත් මිනිහා මැරෙන්නේ hina වෙලා. තේරුණාද කෙනෙක්? ජීවිතේ ඔතන ඔය කොන අල්ලගත්තොත් එහෙම ජීවිතේ අපි නිතරම ප්‍රීති වෙනවා කියන එක ප්‍රීති වෙනවා කියන එක යථාර්ථයක්. එපිස් 1:5:16 ගන්න නැවත. නිතරම ප්‍රීතිවන්න. කෑ ගහලා කියන්න. නොකඩවා යාඥා කරන්න. 17 කියනවා නොකඩවා යාඥා කරන්න. කියන්නේ ඒ කියන්නේ නමෝමරේ පිපසාද පුණුවන්තනි ස්වාමීන් වහන්සේ බගරේ සතුන ආශිර්වාද දීවාන්සේ දැමේ වාදම්මේ ඔබලගෙන නමෝමරේ පිපසාද පුණුවන්තනි ස්වාමීන් වහන්සේ බගරේ සතුන අපි පළවෙනි සෙෂන් එකට නමෝමරේ පිපසාද පුණුවන්තනි ස්වාමීන් වහන්සේ බගරේ සතුන ආශිර්වාද දීවාන්සේ එකක් නෙමෙයි හොඳේ කන්ටිනියස් කනෙක්ෂන් එකේ මම කීකයි කිය හුම්කන් දෙන කෙනෙක් හැමතිස්සෙම ඇතුලේ උන්වහන්සේට ආත්මයානන්දක ගනුදෙනුවක් කියලා කියන්නේ බෞද්ධාගමේ මම බෞද්ධ දර්ශන තුළ කියනවා මම මාව කියවනවා මගේ සිතුවිලි වල අන්ලුක කෙනෙක් වෙනවා මම සිතුවිලි දිහා බලනවා සිතුවිලිත් එක්ක ඩ්‍රැග් වෙලා යන්නේ නැහැ එතන මම අපි මොකද කරන්නේ අපි කනෙක්ෂන් එක ඒකට මොකද වෙන්නේ නිතරම ප්‍රීති වෙනවා කියන එක යථාර්ථය මගේ බැටරිය වගේ තේරුණාද කියන එක හැම මේ අපිට අපි අනිත් එක මේක මරණයෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මරණයෙන් පස්සෙත්
මෙතන ඉවරයක් වෙන්නේ නැහැ. අන්තිම මුස්පේන්තු මූසලම දේ මරණය. හැබැයි මරණයත් කිතුණු අපිට මරණයත් ජේසු මරලා බෞද්ධ ආගමේ යන මරණ ඊළඟ භවයක ඉපදිනවා නම් මේ දින කුසල් එක්ක තව ලස්සන තැනක ඉපදෙයි. ඒක මගේ ආදර ප්‍රේමන්තනේ එතනදී ඒ යථාර්ථයත් එක්ක ජීවත්. ඒකට ඔයාලගේ ජීවිතයේ වෙච්ච දේවල් හරිද? වෙච්ච දේවල් damages මේ ඔක්කොම ඒ අතීතය සමහර වෙලාවට අපි ඔය අතීතයේ ඉන්නවා කියනක කිසිම තේරුමක් නැති දෙයක්. ඇදහිල්ලෙන් බලාපොරොත්තුවක් එක්ක ඉස්සරහට යන කෙනෙක් විදියට. ප්‍රශංසා වේවා. හලලුයියා. ප්‍රශංසා වේවා. අපි හැමෝම සුළු මොහොතකට නැගිටිමු. මේ 12 මාරයින වෙලාව. නේ? දැන් කීර්තනත් එකට අතර කරන්න ඕනේ. ඇස්ක පියා ගන්න. වගේ ජීවිතේ වෙච්ච කාලකන්නිම චරාම අසික්කිතම සිද්ධිය සමර මතක් කරනත් අපිරිය ඇතියේදී ජීවිතේ ස්තුතිපූර්වක වෙන්න බැරි තැන ආරාධනා කරන ආදරේ ඒ දිහා බලන විදිය වෙනස් කරන්න. ඒ දිහා බලන විදිය වෙනස් කරන්න. ජීවිතේ ඒ සිද්ධියට වහල් කරන්න එපා. ඒ සිද්ධියට හිර කරන්න එපා. ජීවිතය කියන්නේ ඊට වඩා ගොඩාක් යහදයක්. ගොඩාක් යහදයක්. එනිසා අපි ජීවිතයේ අයිතිය දහමට නතු කරමු. බලාපොරොත්තුවක ජීවත් වෙන්න. අපි කියන්නේ දරණට නැහැකිව මා වෙනසෙන බව සගල වාතහැර මා වෙත පැමිණ මා බැරිකම දැන ඔබේ අරගෙන ඔබ හැකිකම මට පුදදු නර්මය ජීවිතේ ඒ ආදරය ආදරේ බොහාගෙන එන බව ස්වාමිනාස කියන්නේ ආදරයයි. අපි මොන නම් වලින් හැඳින්වුවත් ආදරය ආදරයමයි. ජීවිතේ ඒ ආදරයට ඉඩ දෙන්න. ඔබගේ ජීවිතේ එතන අයිති කරගන්න. Image. දරනට නොහැකිව මා වෙනසෙන බව සගලව අතහැර මා වෙත පැමිණම මා බැරි තම දෙන ඔබේ අරගෙන ඔබ හැකිකම මට කුඳ දුන්නරුමය. අපි හැමෝම කියමු. දරණට නොහැකිව සුදි ස්වාමී මා වෙනසෙන බව සතුලුව අතහැර වෙත පැමිණ මා බැරිකම දැන ඔබේ අරගෙන ඔබ හැකිකම මට කුඳ දුන්නරුමය. කැගලයි කියමු. දරණට නොහැකි
සැනසෙන බව සකලුම අතහැර වෙත පැමිණි මා බැරිකම දැන ඔබ අරගෙන ඔබ හැකිකම මට Prashansa 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 Vasasum beba Prashansa 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 ප්‍රශංසා වේවා පරිවෙන් අවසාන විනාඩි කීප හරි මගේ අදට ප්‍රේමන්තනේ කියන්නේ මම ඔයාලට කිව්ව එකයි පර්සනල් ප්‍රයර් ලයිෆ් එකක් තියෙන්න ඕනේ කියලා ගොඩක් වෙලාවට ඒක ෆ්ලෂ් කරනවා වගේ
තේරෙනවද කියන එක. ඒ කියන්නේ අපි ටොයිලට් ගියාම ෆ්ලෂ් කරන්නම ඕනේ. ඒ කියන්නේ අපි ජීවිතේ අනවශ්‍ය දේ අනවශ්‍ය දේ අහක් කරන්නම ඕනේ. ඒ අහක් කරගත් කරපු දේ අහක් කරන්න වෙනවා. කියන්නේ ප්‍රයර් ලයිෆ් එකේදී ආඥාවේදී මොකද වෙන්නේ? අපි ඉන්නේ ලෝකෙනේ. අපි ලෝකයේ ඉද්දි අපි ලෝකයේ විදිහට දකින්නේ ලෝකයේ විදිහට අපිට දේවල් පේන්නේ. අපි එතකොට මේ ලෝකෙම ඉන්නේ නැද්දි අපිට ගොඩාක් වෙලාවට අමතක වෙනවා අපේ ඔරිජිනල් අපි ඉන්න ඕන තැන. මොකද අපි දකින්නේ ලෝකයේ මිනිස්සු පු탁ජන විදිහට ජීවත් වෙන ඒ ඩේටා වලින් තමයි ඔලුව පුරගන්නේ. අර රාජාලීගේ බිත්තරයක් කොහම හරි රූටලා එතන වැවිලා රෝල් වෙලා ඇවිල්ලා කුකුල් කොටුවකට වැටෙනවා. දැන් කිකිලි වැල් වල පොඩක් නෑ අවුල් වගේ නෑ සයිඩ් දන්නා වගේ කොහම හරි වැකලා පැටියා ආවා. හරිද? පැටියා වයින් පස්සේ දැන් පැටියා ඇවිල්ලා දැන් පැටියට ලොකුයි. හරිද? දැන් මූ දැන් කුකුලුත් එක්කනේ ඉන්නේ. කුකුල් පැටව වගේ මූත් තියෙන බක් 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 කියන අර කුණු කකා දැන් මූ දැන් එහෙන සයිස් දැන් ලොකු වෙනවා. ලොකු වෙනාම ඌ තාම කර ඌගේ බිහේවියර් එක දකින්නේ කුකුල්ලමනේ. ඌ අර කුකුලා වගේ දැන් තඩි සයිස් අර කුණු කකාම ඉන්නවලු. හරිද? දවසක් රාජාලේ කියන උඩින් හරිද? රාජාලේ කියද්දි උඩින් කිකිලි පක් මද්දක් කියන රාජාලියනේ අර පන්න කඩාගෙන කිකිලි දිවවල පැටවුත් එක්ක අර රාජාලිය පැටියා ඌ පන්න කඩාගෙන පිවවල කූඩුවට දැන් ඊටසේක දවසක් මෝ දවසක් තනියම පොඩ්ඩක් ඇවිදිද්දි පොන්ඩ් එකක් පොකුණක් දැකලා ඌ බලන්නේ දැන් මේ බලන්නේ මම වෙනස්නේ කියන අවබෝධය ආවේ එතකොටලු. දැන් අපි ඔබගේ මගේ ජීවිතයේ යාඥාවේදී වෙන්නේ ඔයක. ඔබගේ මගේ රියල් self එක. අපිට අවදි වෙනවා. ඒ කියන්නේ ඔතන ඒ නිසා මුලින්ම යාඥාව කියන එකේදී ලස්සන වචන set එකක් නෙමෙයි තියෙන්නේ. යාඥාවේ තියෙන්නේ අම්මුවක්. ඒ කියන්නේ මගේ ජීවිතයේ ඇත්ත මම ඒක ඇත්ත එතනට අරගෙන තමයි මම එතන වෙන්නේ. ගොඩක් වෙලාවට යාඥාව එහෙම බෝරින් වෙන්නේ. ඒ කියන්නේ යාඥාව එකක් ජීවිතේ තව එකක්. දැන් කතෝලිකයන්ගේ කියනවා පාපොච්චාරණය කියලා ඔකට දැකලා තියෙන ළමයි පෝලිමේ කියලා කොමිසම් කරනවා. හරිද? දැන් ඒකට හරියට දන ගහලා පවු කියන්නේ කොහොමද දන්නවද? සමහර අය පියාණනි මා විසින් මෙසේ කරන ලදී. අක්ෂර විඤ්ඤාසය ගලවන සිංහල පන්තිකට දය. මං කියන පුතේ කරපු විදියට කියන්නේ කියලා. ඒක පවු කරනට අමාරුයි කොමිස්මයි වචන ටික හදාගන්න. තේරුණා. ඒ කියන්නේ යාඥාව කියන්නේ දැන් ජේසු යාඥා කරන මල්ලියනේ. ජේසු යාඥා කරන්නේ වැටිලා නන්නතර වෙලා තාත්තේ පුළුවන් නම් මේක හක් කරන්න මේ ජේසුම යාඥා කරන්නේ එහෙම. දැන් එතන අපේ ජීවිතයේ මුලින්ම යාඥාවේදී මුලින්ම මගේ ඇත්තට අවදි වෙනවා. චර්ණාද කියනක. ඔතනින් තමයි ඇතර වෙන්නේ. ඔක මම මගේ ආඥාවේ ලස්සන අත්දැකීමක් තියෙනවා. ලස්සන අත්දැකීමක් තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි යන්නේ. ඒ මේජ් එක ගන්න පැති. දුබලයි, බෙදිලයි, අසරණයි. මම ඉස්සෙල්ලා ට්‍රේන් ප්‍රැක්ටිස් කරද්දී බැලන්ස් එක ගන්න කිව්වේ ඒක. අපි නිකන් කියමු. ඒක වචන බලන්න. ඒ කියන්නේ ඔයගේ වචන සාමාන්‍යයෙන් සෙට් ගීතිකාවලට දාන්න පුළුවන් වචන නෙමෙයි. දුබලයි බිඳිලයි අසරණයි කපටි දෙබිඩි චපලයි හරිද ඒ පියානෝ එකක් ඇතයි හරිද ඒ කියන්නේ දැන් දුබලයි බිඳිලයි චපලයි දෙබිඩි කපටි කවුද මේ? කවුද? එහෙමනම් හොඳයි. මම ලිව්වේ මට. මේ මගේ යාඥාව මම මෙලිර තියන්නේ නේද? කැත කියලා විසිකලේ නෑ. වැරදුණු තැන වෙනසුවේ නෑ. ඔබ ආදරේ කළේ මට මම වෙන්නයි.
දුම්බලයි දුම්බලයි බින්දිලයි නොබයි ආසයි කැදරයි ප්‍රාකිකයි කාමුකයි පෙරේතයි විකෘති කියලා කිව්වේ නෑ හංවඩු ගහලා දැම්මේ නෑ ඔබ ආදරේ කළේ මට මම ඉවසලා ඉවසලා ඉවර නෑ ආදරයට ඔබේ මහන්සි නෑ ඔබ විනාශ වෙන්නට ඔබ දෙන්නේ නෑ අච්චර කල් ගියත් මා පරක්කු නෑ මා සරණ කරලා ඔබ යන්නේ නෑ මාමාවම වෙනකන් අත හරින්නේ නෑ ඒ තමයි මගේ අක්කා අමුසෙද්දක් අමුසෙද්දක් තේනද කියන ගොඩාක් ගොඩාක් ගීතිකා අමු තමයි මගේ ඒක තමයි පූජාවට කියන්න දැය ඒවා එකක් මගේ ගීතිකා පූජාවල තියන තානම් අවසර නැහැ කියන්න මොකද ආ යථාර්ථයක් ඒක අමුව හරි ඒක පූජාවෙදි කියද්දී අර ගෞරවත්වයක් තියෙන නිසා අපි එහෙම කියන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ මට එහෙම ඕනෙත් නැහැ මම කියාගන්න දේ තමයි තියෙන්නේ ඒතර යඥාවේ ඔයාලගේ ජීවිතයේ යඥාවේ ජීවිතේ ඇත්තට කොට බහින්න තේරුණාද කියලා ඇත්තට කොට බහින්න එතනින් පටන් ගන්න මොකද ඔය ඇත්ත තਿੱත්ත වුණාට උතරින් පටන් ගත්තේ නැත්තම් ජර්නි එකක් නැහැ. යාඥාවයි ජීවිතය දෙකක් නෙමෙයි. එක එකක්. එතන ඔබගේ අරගලයත් එක්ක යාව ජීව වෙලා ඒක සම්බන්ධ වෙලා කරන දෙයක්. ඒ එතනින් තමයි ඔය ජර්නි එක පටන් ගන්න. එනිසා හැම තිස්සෙම රාජාලියා දිය කඩਿੱත්ත දිහා බැලුවා වගේ මගේ ට්‍රූ ඩෙන්ටිටි එක. මම කවුද කියන එක. මම විය යුත්තේ කවුද කියන එක අලගේ ජීවිතේ හැම තිස්සෙම අවබෝධය තියෙන්න ඕනේ. ඒක පටන් ගන්න ඔයාලගේ වයසේ අදාළත්වයක් නෑ අම්මේ. නෑ ඒකේ අදාළම නෑ. ඒක නිසා දවසේ the first and the best time. හොඳම සහ ප්‍රථම වෙලාව. ඒක චුටි challenge එකක් තමයි. අපි කියනවා you get up and pray. Get up and pray කියලා කියන්නේ නැගිටලා යන්න කරනවා. හැබැයි ඊටත් වඩා යහ You get up to pray. Like it didn't yak yakna. Oy focus එක දවසේ තියාගන්න. ඊට පස්සේ ඔයාලා ජීවත් වෙන්නේ වෙනම තලයක අත්දැකීමක. ඉතින් ඒ තැනදී ඒ කියන්නේ මම ප්‍රධාන වශයෙන්ම දකින්නේ අවශ්‍ය කියන්නේ ඔය තැන අපි හරියට තියනවා නම් ඔය connection එක අපි හරියට හදාගත්තොත් ජීවිතය අනිත් හැම දෙයක්ම හරියට වෙනවා.
ඔය ඔය හරි ඔය දේ හරියට ඒ කියන්නේ ඔය ඔය දැන් ඒ කියන්නේ අපි ඒ ඒ ඊට පස්සේ මම ජීවිතේ දකින්න විදිය වෙනස් යක්ෂයා මේ එළියට එන්නේ මම ඇතුල් වෙච්ච එක නෙමෙයි අබරන් සීජු දවසක් අරන් යනවලු පොල්ගෝනියක් හරිද පොල්ගෝනියක් අරන් යනවලු අබරන් සීජු අරගෙන යනකොට දැන් ජුවන් අප්පු කරත් යනවලු සිදාදියට අබරන් සීජු ඇහවලු ජුවන් අප්පු ඇහවලු කොළු පොල්ගෝනිය බරයි නෝ ඈ පොල්ගුණිය බරයි නොය කරත්තට නගින්න කිය. මාත් සිදාදීර තමයි යන්න කිය. ඉතින් මොකද වෙන්නේ? එහෙම යනකොට මොකද එයා යනකොට දැන් දැන් බබයක් දෙකක් යනවා බබයක් දෙකක් යනවා යනකොට මොකද වෙන්නේ? පිටිපස්ස බලද්දී අබ්‍රහම් සිඤ්ඤෝ කරත්තට නැගලා පොල්ගුණිය කරේ තියන් යනවා. ඇබල කොල්ල මොකුමේ ඒ මාමේ මාවයි ගෝණියයි දෙකම හරකට බරයි නෝ ඒ නිසා ගෝණිය කරේ තියාගත්තා කියලා. ගොඩක් වෙලාවට යාඥාවේදී තෙරණ දිගද අපි බාර දෙනා වෙනකොට ඔක තමයි කරන්නේ. හෙන කන්දල් ඔළුවේ තියාගෙන වොරි කියන එකේ ඉතින් ආයි හොරි හැදෙන කම්ම නේ. වොරි හොඳ කියන්නේ මුළු ලෝකෙම මුළු තියන් ඉන්නවා කියන්නේ. බයිබලේ හරි ලස්සනට කියනවා එක දවසක කරදර එක දවසකට සෑහේ මතේ 7. තව දවසක කරදර තනි දවසකට එකතු කරගන්න එපා. මේක පොඩි කියුම් මේක මම ලස්සනයි. ජෝ මතේ 7 වෙනි පරිච්ඡේදය. මතේ 7 වෙනි පරිච්ඡේදය. දවස් 3කට 4කට ඉස්සර අපි මේක කියෙව්වා. මතේ 7 වෙනි පරිච්ඡේදය හරිම ලස්සනට කියනවා. ඒ කියන්නේ 6 වෙනි පරිච්ඡේදයේ 25 ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා 6:25 එහෙත් මම ඔබට කියමි අපි හැමෝම මාත් එක්කම කියවන්නේ එහෙත් මම ඔබට කියමි අර එකටම කියමු කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද අගනේ නොවේද ආසේ කුරුල්ලන් දැස බලන්න උන් වපුරන්නේවත් කපන්නේවත් අටුවල රැස් කරන්නේවත් නැත එත මේ ස්වර්ගික පියාණන් වහන්සේ උන් පෝෂණය කරනසේක ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නොවේද කරදර වීමෙන් තමන්ගේ ආයු කාලය ප්‍රමාණය දික් කර ගන්නට ඔබට ඔබ අතරින් කවරකට පුළුවන්ද මම එතන සිට නතර වෙනවා වචනය තියාගෙන ඊට පස්සේ ගන්න පුතේ ඒ කියන්නේ ලස්සනට කියන්නේ ගේ කුරුල්ලන් බලන්න උන් තුට්ටුවකට වටිනාකම එච්චරයි හැබැයි උන් වරි වෙන්නේ නැහැ ඔබ ගේ කුරුල්ලන්ට වඩා කොච්චර වටිනවද? ඒ කියන්නේ මේක මේක තමයි අපිට ඇටෑක් වෙන ප්‍රධානම තැන මොකක්ද? ඔයා වටින්නේ නැහැයි කියලා ඔළුවට ගියොත් එහෙම. වටින්නේ නැත්තම් රකින්නේ නැහැ. ඔයහෙ දාලා තියෙනවා. වටිනව නම් රකින්න. ඒත් මාව රකින්නව නම් මම මාව රක ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඉතින් මුලින්ම මොකද වෙන්නේ ජීවිතේ වෙච්ච සිද්ධියක්. ප්‍රධාන negative four negative feelings. Sad, can, mad, scared, guilt. Sad mad කියලා කියන්නේ American mad එක හරි. I'm sad. Sad කියන්නේ දුක. මාර දුකක්. ජීවිතේ වෙච්ච දේක එක නම් තෝනාවක් ඔබ ඉන්නේ. එක ඔබගේ වටිනාකම නැති වෙනවා. මෑඩ් කියන්නේ කේන්තියක්, ජම්මන්ත වෛරයක් තියෙනවා. මම මට මෙහෙම කරා. වෛරයක්. මෑඩ්, ස්කෑඩ් බයක්. ගිල්ට් එකක්, වැරදි කර හැංගීමක්. මගේ ඇති මෙහෙම වුණා කියලා. ඔතනත් එක්ක, මේ හතරත් එක්ක අපි වනන්නත් තර වෙනවා. එනිසාල ඒ මොකද වෙන්නේ වටිනාකම නැති වෙච්ච දැන්. ඔබ වටින්න නැහැ. හැබැයි ඔබ ගියාම ඒ දිය කඩਿੱත්තෙන් බලද්දී ඔබ රාජාලියෙක්. ඔබගේ අනන්‍යතාවය ඔබ දකින්න ගන්නවා. ඒ කියන්නේ හරි ලස්සනට ජේසු ප්‍රසිද්ධ ජීවිතේ පටන් ගන්න ඉස්සෙල්ලා ජෝර්දාන් නදිය බෞතිස්මය ලැබනවා කියලා සිද්ධියක් තියෙනවා. කවුද අයටත් එක කියන්නේ? ස්වර්ගයේ විවර වෙලා හඳක් ඇවිල්ලා. එතකොට ජේසු කිසිම ප්‍රාත්‍යහාරයක් කරලවත් දේශනාවක් දීලවත් කිසිම 퍼ෆෝමන්ස් එකක් නැතුව හඳ මොකක්ද කියන්නේ? ඔබ මාගේ ප්‍රියාදර පුතා. ඔබ ගැන මම ප්‍රසන්නයි. ජේසුයේ ඒ වයිබ් එකක් එක තමයි ජීවත් වෙන්න ගන්න. කරාම අතගාලා හොඳයි කියනෝ නෙමෙයි. කරන්න ඉස්සලා වටිනාකම අයිති කරගෙන යනවා.
රිටයර්මන්ට් එකේ ඉන්න ඔයගොල්ලෝ විශ්‍රාමයේ ඉන්න ඔබ සමහරවිට ඔය ස්ට්‍රගල් එක යනවා ඇති. දැන් මම වටින්නේ නැහැ. දැන් මම කවුරුත් ගණන් ගන්නෙ නැහැ. ඒ කාලේ තිබ්බා. තාම ලස්සනයි මං කියන්නේ ඔයගොල්ලෝ. එහෙම හොලන්නේ නැමේ. ඉස්සර වගේ නෙමේ. ඉස්සර නම් ඉතින් රූපේ ගැහණියගේ ලොකු හයියක්නේ රූපේ කියන්නේ. නේද? එතකොට ඒ දේවල් පිළිගැනීම ළමයි ගොඩාක් ඉන්නවා. ඒතරොත් සේකක් තියෙනවා. නමුත් තමට ඒක දැන් නැහැ. එතකොට ඒක එතකොට චූටි ප්‍රශ්නයක් තියෙනවා මගේ වටිනාකම මම තියාගෙන ඉඳන් ඉතින් කොහෙද? මම කොතනද මගේ වටිනාකම මොකක්ද කියන්නේ? I am not what I do. එතන එහා ගිය තැනක ඒක ඔයාගේ අනන්නතා ඒකයි ගේ කුරුල්ලෝ රාශියකටම නම වටිනවා හරිද ඊට පස්සේ කියනවා වචනේ ගම්පුතේ ඊට පස්සේ කතා කරලා කියනවා මොකක්ද රාශියකට වඩා ඔබ වටිනවා නෙවෙයිද ඔබ 28 ඔබ ඇඳුම් අපි හැමෝම කියමු ඔබ ඇඳුම් ගන්න කරදරවන්නේ කුමකටද කිතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න ඒවා කටින්නේවත් වැඩෙන හැටි කල්පනා ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත ඒත් සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමුණුවද මේ මල් වලින් එකක් සේ සැරසෙන සිටියේ ඔබට කියන්නේ ඇද හිල්ලගෙන තැනැත්තේ අද තිබි හෙට උදුනේ දැවි යන කෙතේ තනකොළ දෙවනසේ සේ සරණසන සේක්නම් ඊට කොපමණ වැඩියෙන් උනාසේ ඔබ නුසරසන සේක්ද ඒත් කුමක් කමුද කුමක් බමුද කියමින් කරදර නොවන්න ඊළඟ ගන්න වචනේ 23:33 ඒත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සෑන් එවිට මේ සියල්ලත් ඔබට දෙන මේ 34 අපි හැමෝම කියන එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ එක දවසක කරදර වලට තව කරදර එකතු නොකර ගන්න ඒක අපි ලෝඩ් වෙන්නේ තේරුණාද කියන්නේ අපිට තියෙන එක දවස කරදර නෙමෙයි එන මාස ගණන් වරි කියන එක හොරි වගේ තමයි මං කිව්වේ ආ වරි කියන්නේ නෑ ඒ මොහොතේ ඒ චැලෙන්ජ් එකත් එක්ක ජීවත් වෙන්න එක කිතුනුවන්ට කියන්නේ ඔබ බලාගෙන තාත් එක්ක ඉන්න ධර්මය ඇතුළත පවතින කර ධර්මය රැකෙන මේක යථාර්ථයක්. එනිසා අද දවසේ චුටි තැන් තැන් ගොඩක තමයි අද ඔයාලට කතා කරේ. තැන් ගොඩක. හැබැයි මම විශ්වාස කරනවා මොනවා හරි තැන් කීපයක් ඔයාලගේ ජීවිතයට ටච් වෙන්නේ නැති කියලා. ජීවත් වෙන්න. එතකොට සරලව අයිති කරගන්න I am precious කියන එක. ඔබ වටිනවා. ඔබ වටින කෙනෙක්. ඒ වටිනාකමත් එක්කයි ඔබ ජීවත් වෙන්න යන්නේ. වටින කෙනා රකින්නවා නම් ඔබ රැකෙන්න දෙයක් නැහැ. ඔබ රකින්න. ඒතරම නිදහස්. ඒකයි කියන්නේ යැපීම කියලා කියන්නේ. දිව්‍ය සංරක්ෂණය කියලා කියන්නේ ඒකයි. ඒ යැපීම තුලයි අපි ජීවත් වෙන්න යන්නේ. අපි හැමෝම නැගිටිමු. අපි අවසන් කරන්න. අසක පියාගන්න. හොඳ හුස්මක් ගන්න. පිට කරන්න හුස්ම ගන්න මං චුටි භාවනාවක් කරනවා ඔබත් එක්ක වාඩි වෙන්න කොන්ද කෙලින් තියලා වාඩි වෙන්න පොඩි වෙලාවක් සමහරවිට නිදිමත දෙ තුන් දෙනෙක් මේ ඉන්නවා නමුත් නිදිය ගන්න එපා අපරාදේ කුමාරි මේ වෙලාව අවදියෙන් ඉන්න අස්තික පියා ගන්න ඔබගේ දහ මහපට ඇඟිල්ල සෝරි මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල මෙතන තියෙන ඔබ දන්නවා නිලයක් එක තද කරගන්න තද කරගෙන ඔබේ තයියක උඩින් කකුල් අධික තියාගන්න කොන්ද කෙලින් කියලා වරින් කකුලක් දාන්න එපා අංශක 90ට දනිස්සක තියෙන විදිහට වාඩි වෙන්න උත්සාහ කරන්න නිශ්ශබ්ද වෙන්න ඔබ හුස්ම ගන්න පිට කරන ඒ කාර්ය ඒ ක්‍රියාදාමයට අවදි වෙන්න ඔබ බලන්න හුස්ම ගද්දි නාස්පුඩු සීතල වෙනවා හුස්ම ගද්දි එළියට දාද්දි ඒක උණුසුම් වෙන හැම දෙයක්ම මිදිලා අවධානයට දෙන්න
ඔබ හුස්ම ගත්තී තව පියවරක් ගන්න ඉස්සරහට ඔබ හුස්ම ගත්තී එක නාස්පුඩුවකින් හුස්ම ගිහිල්ලා අනිත් නාස්පුඩුවෙන් එළියට එනවා ආයෙ හුස්ම ගත්තී එළියට ගිය නාස්පුඩුවෙන් හුස්ම ඇවිල්ලා අනිත් පැත්තෙන් එළියට එනවා රොටේෂන් එකක් වගේ අවදි වෙන්න ඔබ මෙතන වාඩි වෙලා ඉන්නේ වෙන කිසි සිතුවිල්ලක් නෙමෙයි ඒ දිහා බලන්න මම මෙතන ඉන්නවා ඔබව ඔබගෙන් එළියට ගන්න ඔබ දකින්න ඔබ වාඩි වෙලා ඉන්නවා ඔබගෙන් ඔබ එළියට ඇවිල්ලා ඔබ දිහා බලන්න. ඔබ මෙතනට ආව විදිය කල්පනා කරන්න. පුංචි ටී බ්‍රේක් එක. ඒ ටී බ්‍රේක් එකට ගිය විදිය. ඊට කලින් සෙෂන් එක. ඔබ මේ ස්ථානයට ආව විදිය. අපස්සට යන්න ඔබ උදේ ඇඳගත්ත විදිය වෙච්ච දේවල් කතා බහ දකින්න උදේ නැගිට්ට වැතන නැගිට්ට වෙලාව දකින්න ඔබගේ නිින්ද ඔබ රාත්‍රියේ නිින්නට යද්දි අන්තිමට වෙච්ච දේ සිද්ධිය මතක් කරගන්න දකින්න ඔබයේ දවස ඔබගේ ඔබට මතක සිද්ධි මොනවාද බියනොන් ලුක එදියා බලන්න නතර වෙන්න එපා දකින්න විතරයි ඒ සිද්ධියට ආ යන්න එපා වෙච්ච දේවල් ආගිය මන්ස් ප්‍රශ්න දුක හිතිච්ච තැන් දුර්වල වෙච්ච තැන් සතුට වෙච්ච තැන් ගිය සතිය ඔබට මොනවද මතක? ගිය සතියේ සමහර විශේෂ සිද්ධි ඇති. සතුට වෙච්ච තැන් ඇති, දුක් වෙච්ච තැන් ඇති. ලැබිච්ච තැන් ඇති, නැති වෙච්ච තැන් ඇති. ප්‍රශ්න වෙච්ච තැන් ඇති. ඔබට ගිල්ට් එකක් ඇති. තරහ ගිය තැන් ඇති. දුක හිතිච්ච තැන් ඇති. බය වෙච්ච තැන් ඇති අපස්සට යන්න ඔබගේ ජීවිතේ හැම ගිල්ටි ෆීලිං එකක්ම ඔබ අතින් වෙච්ච වැරදක් තාම ඒ සිතුවිල්ල ඔබගේ ඇතුළේ තියෙනවා නම් ඒ සිද්ධියේ රූට් එකට යන්න ඇයි ඔබ ගිල්ටි ඒ වෙච්ච සිද්ධිය ඔබගේ බයක් ජීවිතේ ලොකුම බය ඔබගේ ඒ බය වෙන්න කාරණාව අදේ රූට් එකට යන්න ඒ දෙය දකින්න අලුතෙන් දකින්න බල ජීවිතේ සමාව දෙන්න බැරි තැන් වෛර කරන සමාව දෙන්න බෑ ඒ දෙවෙ වෙච්ච සිද්ධි අමතක කරන්න අමාරුයි එච්චර ජරා වැඩක් ඒ මනුස්සයමට කරේ අදේ සිද්ධියෙන් එළියට ඇවිල්ලා ඉදියා බලන්න. යන්න ඔබගේ විවාහයට. මතක් කරගන්න ඔබ විවාහ වෙච්ච දවස. ඔබගේ ස්වාම පුරුෂයව මුලින්ම දැක්ක මොහොත. ඔබ ගත්ත තීරණය අද අවිද්‍යා බලන්න. දෙව මදුරක
පෝරුවක ඔබ අතිනත්ත ගත්ත වෙලාව ඔබගේ ජීවිතයේ ආදරය ගොඩ නැගිච්ච විදිය පෞල් ජීවිතයේ ඇතුලේ වෙච්ච රිදීම් ප්‍රතික්ෂේපයන් ගැටරන වෙච්ච දැන් සමහර වෙයි සිද්ධි ඇස්සේ තාම හිර වෙලා අද එළියට ඇවිල්ලා ඉදියා බලන්න සමාව දෙන්න ඔබගේ හස්බන්ඩ්ට එකේ පුකරපේ හැම දෙයකටම සමාව දෙන්න මේ වෙලාවේ ඒක ඔබව නිදහස් කරයි බල ගිල්ට් එකක් තියෙනවා හස්බන්ඩ්ගේ සමාව ගන්න මතක් කරගන්න ඔබ මුලින්ම ප්‍රෙග්නන්ට් කියලා දැනිච්ච දැනගත්ත මොහොත ඔබගේ මුල් සිතුවිල්ල මොකක්ද ඔබගේ මුල් සිතුවිල්ල එක රිජෙක්ෂන් එකක් නම් එක දරුවට බලපානවා අයියෝ මම ප්‍රෙග්නන්ට්ද කියලා හිතුවා නම් එක දරුවට බලපානවා ඩැමේජ් කරනවා දරුවාව ජීවිතේ ගබ්සාවක් කරලා තියෙනවා නම් එක බරපතල තුවාලයක් දෙහම දෙයක්ම දකින්න ඔබගෙන් දරුවව ඩැමේජ් වෙච්ච තැන් ඇති කියපු කරපු දේවල් සමහර චූටි කාලේ ඔබ දන්නේ නැහැ දරුවව ගැඩු ගොඩ නැගෙන වයස අවුරුදු 7ක් වෙනකන් එයාගේ පෞරුෂය එතනින් හැදලා ඉවරයි ඔබගේ වැරදි විදියට වැරදි අම්මා කෙනෙක් වෙච්ච හැම වෙලාවකම සමහර කෑ ගහපු විදිය සත්තුගේ නම කියලා දරුවට ගහපු විදියක් ඇති රියැක්ට් කරපු self projection අදේ දිහා බලන්න ඔබගේ දරුවගෙන් සමාව ඉල්ල ගන්න හැම දරුවෙක්ම ඔබ ලැබපු අදින් දහස් වෙන විශ්වාස කරන්න මේ සිතුවිල්ලත් කවදි වෙදි ස්වාමීන් වහන්සේ මහ පුදුම දෙයක් කරයි ඔබ කරනවාමයි ඔබගේ ජීවිතේ ඔබගේ අතීතයට යන්න විවාහයට කලින් ඔබගේ relationships සමහර ඔබ පාපේ පාපේට වැටිච්ච අවස්ථා ඇති. සමහර ඔබ කම්පෑ වෙනවා ඇති හස්බන්ඩ් වේ රිලේෂන්ෂිප්ස් වල හිටිය අයව. අද හැම දෙයක්ම දකින්න. බරකියාවක් කරා නම් ඒ කාලය. ඔබ උසස් අධ්‍යාපනය දුන නම් ඒ කාලය. ඔබ ගුරුවරයෙක් වෙච්ච මොහොත. පාසලේ මුල්ම දවස උගන්නපු ඒ ගුරු ජීවිතය ඇතුළේ වෙච්ච තුවාල ඔබගේ සතුට ඔබගේ achievements රිදිච්ච තැන් ඇති දකින්න යන්න ඔබගේ ළමා කාලයට මතක් කරන්න छोटी खाले वा बाय विच्छ सिद्धि समझ आते वट वट रख विच्छ नहीं थी मेरे दीदर वा स्पर्श करने नहीं थी स्पर्श करने की अन्न नहीं थी अपयोजन रख विच्छ नहीं थी समझ वेज विच्छ देवाल समझ वट थुवाल करने नहीं थी काटत किया नहीं थी वे थी अति ते ते अन्न अब गया अम्मा ඔබගේ අම්මා අම ජීවිත නතර නැතුව ඇති හැබැයි අද අම්මා දිහා බලන්න ස්තුති කරන්න අම්මට අම්මා ඔයාගේ ජීවිතේ වෙනුවෙන් කර හැම කැපකිරීමක්ම ලේඛිරි කරලා පොවලා ඔබ ගොඩ නගපු මහන්සි වෙච්ච හැම දෙයක් ගැනම
Thank you, Hema Kapakiri Makatama. Adare Yat Godak. Some of a gun, Amma Balagat in Atangariat. Again, Adupadu Nanaka, the Sama Gunna. Sorry, Kilakian. Ekataka Karabu Deva and some relationship in some of Ridanati, Moravantanati, Ganangannatu in Nati. Sorry, Kilakian. Sorry, Amma. Samar Savutar at whatever other day can hit Nati. Amaki Pachina got a Balapan Nati, hurt Venati, Saramaki Varadak with Dakin Nati. Some of a thin number, some of a thin, it has been. It has been. Have a recover, Mansi will have a good again. Hadan got the beer. So they can. So they can. That day, Apache. Thank you, Hamadik. Sama villa gana tatta ke. Sama dwagi boyfriend ekka yalu vedi o tatta hurt kara ganan gatti ne. Bech deval ekka kya gana ti vaisat ke ambalan nati vedi vadyak vin nati. Sama dwagi khiyabu achan vali riddan nati. Sama va illa gana sorry tatte. Sama vina pachi. Siru le duvanne. Siru le duvanne. Who's in the room?
relationships තියෙන්න ඇති සමහරවල් ගහපු විදිය බැනපු විදිය කතා කරපු වචන සමහරවල් දරුණු ඇති ඒත් මිනිස්සේ සමාව දෙන්න තරතර එච්ච හැම දෙයකටම සමාව දෙන්න මවකට වාවි මුතුවෙත දිරවන්නේ මවකට වාවි නොබෙවිත ජීවිතේ ඔය හැම ඍණාත්මක දෙයක්ම එකෙම නිදහස් වුණාම ඔබ නිවහල් කෙනෙක්. You are precious. ඔබ වටිනවා. ඔබ වටින කෙනෙක්. තුවාල වෙන්නට ඇති, වැටෙන්න ඇති, දුර්වල ඇති, නමුත් වටින කෙනෙක්. විශ්‍රාමයේ හිටියත් වටින කෙනෙක්. ඔබ මේ ලෝකෙට අරමුණක් එක්ක ආවේ, ඒ අරමුණ සම්පූර්ණ වෙන තැන ඔබ මේ ලෝකෙන් යනවා. දුබලයි බෙදලයි අසරණයි දුබලයි බෙදලයි අසරණයි බපටි දෙබිඩි චපලයි Kai, kamu kai, pere.
Prashansa Aveva, Prashansa Aveva. Thank you. God bless you.